පුළුවන්. මෙතන flip buttons 6ක් තියෙන නිසා අපිට මේ function එක එක් එක් flip button එකක් සඳහා වෙන වෙනම 6 වතාවක් call කරන්න අවශ්‍ය වෙනවා. මුලින්ම අපි flip 1 button එක සඳහා function එක call කරමු. ඒ සඳහා flip 1 යටතේ තියෙන when flip 1 click code block එකක් function එකෙන් ඉවතට මේ විදිහට drag කරනවා. Then function යටතේ තියෙන match flip with code block එකක් when flip 1 click code block එක තුලට drag කරනවා. මේ code block එකේ තියෙන current button, current image component, current image name සහ flip button number සඳහා අපි flip 1 button එකට අදාළව values ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා text යටතේ තියෙන පෙදලි කොමා යුගලක් සහිත code block එක current button ඉදිරියට මේ විදිහට drag කරමු. මේ flip 1 button එක click කරන අවස්ථාව නිසා මම මෙතන flip 1 විදිහට ලබා දෙනවා. ඊළඟට image component එක සඳහාත් මේ විදිහටම text යටතේ තියෙන පෙදලි කොමා යුගලක් සහිත code block එකක් සම්බන්ධ කරනවා. flip 1 button එක ළඟ තියෙන image component එකේ නම image 1 විදිහට ලබා දෙමු. ඊළඟට තියෙන image name එක අපි මේ image 1 කියන image component එකේ image එක සඳහා ලබා දෙන්නේ image list එකේ මුල්ම image එක. ඒ නිසා අපි මෙතනට list යටතේ තියෙන in list get hashtag 1 code block එකක් මෙතනට සම්බන්ධ කරනවා. අපි මෙතන තියෙන list code block එක recycle bin එක තුලට drag කරලා ඉවත් කරගමු. Then A වෙනුවට variables වල තියෙන app variable list image code block එකක් සම්බන්ධ කරමු. හරි. දැන් image list එකේ පළමුවෙනි image එක flip 1 button එක click කරන අවස්ථාවේදී image 1 component එකේ picture එක විදිහට ලබා ඊළඟට flip button number සඳහා මැත් යටතේ තියෙන බිංදුව සහිත code block එකක් මේ විදිහට සම්බන්ධ කරලා මෙතන අගය සඳහා එක ලබා දෙමු. හරි. දැන් අපි flip 1 button එක click කරන අවස්ථාව සඳහා code එක නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තියෙන flip 2 button. අපි ඒ සඳහා මේ code එක duplicate කරගමු. මම මේ විදිහට when flip 1 click මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබුණු code එක මෙතනට drag කරලා අවශ්‍ය කොටස් වෙනස් කරමු. මුලින්ම button එකේ නම flip 2 විදිහට වෙනස් කරමු. මම මෙතන flip 1 ඉදිරියෙන් තියෙන ඊතලය මත click කරලා flip 2 select කරනවා. Current button සඳහා මෙතන flip 2 ලබා දෙමු. ඒ වගේම current image component සඳහා image 2 ලබා දෙමු. Flip 2 button එක click කරාම image 2 component එක සඳහා image list එකේ දෙවෙනි image එක ලබා දෙන්න අවශ්‍ය නිසා මෙතන සංඛ්‍යාව දෙක විදිහට වෙනස් කරනවා. ඒ වගේම flip button number එක සඳහා දෙක ලබා දෙමු. හරි. දැන් අපි flip 2 button එක click කරන අවස්ථාව සඳහා code එක නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තියෙන flip 3 button එක. මං කලින් විදිහටම when flip 2 code, when flip 2 click code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබෙන code block එක මේ විදිහට පහළට drag කරමු. දැන් code එකේ අවශ්‍ය තැන් වෙනස් කරමු. මුලින්ම මෙතන when flip 3 විදිහට වෙනස් කරනවා. ඊළඟට current button එක flip 3 විදිහට ලබා දෙනවා. ඒ වගේම මෙතනට image 3 ලබා දෙනවා. මේ අවස්ථාවේදී image component එකේ picture එක විදිහට image list එකේ තුන්වෙනි image එක ලබා දෙන්න අවශ්‍ය නිසා මෙතන ඉලක්කම 3 විදිහට වෙනස් කරමු. Flip button number එක විදිහට අංක 3 ලබා දෙනවා. හරි. ඊළඟට තියෙන flip 4 button එක click කරන අවස්ථාව සඳහා code එක නිර්මාණය කරන්න. නැවත මම flip 3 button එක සඳහා නිර්මාණය කරගත්තු code block එක duplicate කරගන්නවා. කලින් විදිහටම මේ ඉතලයේ මත click කරලා flip 4 select කරනවා. මෙතනට flip 4 ලබා දීලා මෙතන image 4 විදිහට වෙනස් කරමු. ඊළඟට current image name එක list එකේ හතරවෙනි image එක නිසා මෙතනට 4 type කරනවා. flip button number එකෙන් හතර විදිහට ලබා දෙමු. දැන් අපි flip 1, flip 2, flip 3, flip 4 සඳහා code එක නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තියෙන්නේ flip 5. අපි ඒ සඳහා flip 4 සඳහා නිර්මාණය කරගත්තු code එක duplicate කරගමු. මම මේ විදිහට when flip 4 click මත right click කරලා duplicate ලබා දෙනවා. duplicate වෙලා ලැබුණු code එක මෙතනට drag කරලා අවශ්‍ය කොටස් වෙනස් කරමු. මුලින්ම button එකේ නම flip 5 විදිහට වෙනස් කරමු. මම මෙතන flip 4 ඉදිරියෙන් තියෙන ඊතලය මත click කරලා flip 5 select කරනවා.
current button සඳහා මෙතන flip 5 ලබා දෙනවා. ඒ වගේම current image component සඳහා image 5 ලබා දෙනවා. Flip 5 button එක click කරාම image 5 component එක සඳහා image list එකේ පස්වෙනි image එක ලබා දෙන්න අවශ්‍ය නිසා මෙතන සංඛ්‍යාව පහ විදිහට වෙනස් කරනවා. ඒ වගේම flip button number එක සඳහා පහ ලබා දෙමු. හරි. දැන් අපි flip 5 button එක click කරන අවස්ථාව සඳහා code එක නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තියෙන්නේ flip 6 button එක. මං කලින් විදිහටම when flip 5 click code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබුණු code block එක මේ විදිහට පහළට drag කරලා code එකේ අවශ්‍ය තැන් වෙනස් කරගමු. මුලින්ම මෙතන when flip 6 විදිහට වෙනස් කරනවා. ඊළඟට current button එක flip 6 කියලා ලබා දෙනවා. ඒ වගේම මෙතනට image 6 ලබා දෙනවා. මේ අවස්ථාවේදී image component එකේ picture එක විදිහට image list එකේ 6 වෙනි image එක ලබා දෙන්න අවශ්‍ය නිසා මෙතන ඉලක්කම 6 විදිහට වෙනස් කරමු. Flip button number එක විදිහට අංක 6 ලබා දෙනවා. මේ code එක නිර්මාණය කරද්දී අපි component සඳහා ලබා දුන්නු නම් වල capital simple අකුරු වෙනස් නොකර ඒ විදිහටම ලබා දෙන්න මතක තියාගන්න ඕනේ. හොඳයි. දැන් අපි memory game එක සඳහා code එක නිර්මාණය කරගෙන අවසන්. මේ app එකේ තියෙන සමහර components computer එකේදී නිවැරදි විදිහට display වෙන්නේ නැහැ. ඒ නිසා thunkable app එක ඔයාලගේ smartphone එකට install කරගෙන ඔයාලගේ account එකට log වෙලා මේ app එක live test කරලා බලන්න. අපි මෙතන තියෙන live test button එක click කරලා බලමු මේ game එක play කරන්නේ කොහොමද කියලා. මේ විදිහට හැදුවා නම් පුංචි ඔයාලා හරිම සාර්ථකයි. ඔයාලා හදපු නිර්මාණය මට බලන්න 0.76යි 812-542-44 දුරකථන අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ app එක බලන්න. ඒ වගේම තව දෙයක්. DP Coding School Telegram Group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වරක්ම DP Code Champ Best of the Week වෙන්නත් උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තව දෙයක්. අපේ DP Coding Club එකට join වෙන්න දැන් ඔයාලට පුළුවන්. ඔයාලගේ ඉස්කෝලෙත් DP Coding Club එකක් පටන් ගන්න. ඒ සඳහා සියලු මඟ පෙන්වීම් කරන්න අපි සූදානම්. පරිගණක විද්‍යාගාර පවතින ඕනම පාසලක DP Coding Club සැරඹීමට කැමති නම් info@dpcc.lk email ලිපිනයට විදුහල්පතිතුමා හරහා ඉල්ලීමක් සිදු කරන්න. එහෙනම් තවත් රසවත් පාඩමකින් DP Coding School සමග හමුවෙමු. Super Davasak.